රොට්නි විධාන පතිරන රොට්නි ්‍රේස රෝට්නි පේෂ ්‍රේස 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 හොඳයි ඔබගේ හිතවතා ගැන පොඩ්ඩක් කතා කරමු අපි නේද ජයන්ත ගැන හිටපු ජයන්ත සිල්ල මට මොනගැහෙන්නේ මම පළත් සභාවේ පළත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න කාලේ තමයි මට ජයන්තව මුණගැහෙන්නේ. ජයන්ත මාත් එක්ක දෙවතාවක් හිටියා. ඇත්තටම ජයන්ත හරි මේ නිහතමානී චරිතයක්. ජයන්ත කියලා කියන්නේ එච්චර මේ තරහ යන එවැනි චරිතයක් නෙවෙයි. හරි නිර්මාණශීලී වගේම ඕනෙම දෙයක් හොඳට ඇහුම්කන් දෙන චරිතයක්. ඉතින් එතුමා තමයි ඇත්තන ප්‍රඥා ප්‍රදීප කියන සංකල්පයේ නිර්මාතෘවරයා. විශේෂයෙන්ම ළමයින්ට පාසල් යන ළමයින්ට යම්කිසි කටයුත්තක් කළ යුතුයි කියලා. ඒ කියන්නේ ළමයින්ට පොත්පත් ලබා දීම, ඒ වගේම තවත් පාසල් උපකරණ වගේ දේවල් ලබා දීම, ඒ වගේ කටයුතු කළා. ඒ පමණක් නෙවෙයි, ඇත්තටම මේ ජයන්ත අපේ මන්ත්‍රීතුමාට නමක් පට බැඳලා තිබුණා කනත්තේ මන්ත්‍රීතුමා කියලා. කනත්තේ මන්ත්‍රීතුමායි කියලා කිව්වේ කනත්තට එහෙම නැත්නම් බොරැල්ල කනත් ආශ්‍රිතව බොරැල්ල ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ විශාල වශයෙන් මේ මොකක් හරි මලගයක් වගේ දෙයක් වුණොත් එහෙම ජයන්ත මහත්තයා ජයන්ත මන්ත්‍රීතුමා හැම වෙලේම එතන හිටියා. මන් දැකලා තියෙන මට අත්දැකීම් තියෙනවා ජයන්ත මන්ත්‍රීතුමා කනත්තට ඇතුල් වෙන තැන ඉඳගෙන ඕනෑම පක්ෂ භේදයකින් තොරව ඕනෑම කනත්තේ එන මලගයකට සම්බන්ධලා ඒ මෘතදේහය මත මිනි පෙට්ටිය කරමත තබාගෙන යන චරිතයක්. හරි ගමත් එක්ක හිටියේ සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටිච්ච සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳ හඳුන්න ඇත්තටම නායකයෙක්. ඉතින් මෙතුමා ටිකක් දීර්ඝ කාලයක් අසනීපව හිටියා. නමුත් අසනීපව හිටියත් අසනීප තත්ත්වය පෙන්නුම් කළේ නැහැ. එතුමා හැම වෙලේම තමන්ට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මම දන්න විදිහට මේ යන අවස්ථාව දක්වා මේ කාලවකවානුව දක්වාම ඕනෙම වෙලාවක වැඩ කරන්න පුළුවන් කියන සංකල්පයෙන් තමයි හිටියේ. කිසිම අවස්ථාවක මම ලෙඩෙන් ඉන්න කියලා එහෙම හිතාන හිටියේ නැහැ. ඔහු ඉතාම හිතයිශී විදිහට සමාජයට වැඩ කළා. නමුත් ජීවිතය කියලා කියන්නේ ඇත්තටම අපි හැමෝම සමුගන්න ඕනේ අවස්ථාවක්. ජීවිතයේ සමුගන්න අවස්ථාවේදී එතුමා සමුගන්න සිටිලා තියෙනවා. අපි රික්තයක් ඇති වෙනවා විශේෂයෙන් මේ දේශපාලන ක්ෂේත්‍රයේ. විශේෂයෙන් බොරැල්ල වගේ ආසනයක් ගත්තාම බොරැල්ල ආසනයේ පක්ෂ භේදයකින් තොරව වැඩ කරපු ජනනායකයෙක් හැටියට එතුමාගේ ඒ කටයුත්තේ ඒ තවත් මේ කටයුත්ත කරගෙන යන්න මං හිතන්නේ රික්තයක් ඇති වෙනවා. නමුත් ජීවිතය කියලා කියන්නේ තමයි පණනන් තනාග පිණිබිදු වර්ණයක කියලා තියෙන නිසා ජීවිතයේ සමුගන්න අවස්ථාවේ සමුගන්න සිදු වෙනවා. ඉතින් ජයන්ත මගේ හිත මිත්‍රයා, ජයන්ත අයියේ ඔබට නිවන් සුව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ජයන්තගේ තියෙන වැදගත්ම ජීවිත කාලයේදී දැන් ඔය මහාචාර්යවරු, අධ්‍යාපන විශාරදයෝ, දැවැන්තයෝ, සංගීත ඒ වගේ හැම පැත්තකින්ම හිටියට මේ ඒ බහුතරයක් වැඩ කරන්නේ න්‍යායාත්මකව. හැබැයි ජයන්ත වැඩ කරේ ප්‍රායෝගිකව. ඒකයි ඒ වෙනස පොඩි විවරණයක් කරනවා නම් ඒක මිනිස්සුන්ට තියෙන සමීපත්වය. ඒක එක්සත් ජාතික පක්ෂය මිනිස්සු අතරට අරන් ගිය පුරුකක් තමයි ජයන්තත්. ඔව්. දැන් ප්‍රේමදාස මහත්තයා මිනිස්සු අතරට ඔව් අපි එක්සත් ගියා වගේම ශීක්‍ර කියන්නේ දැන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ආලියා නැහනේ දැන්. ඔව්. දැන් ඉන්නේ ඇත්තටම ජයසිරින්ද්‍රයා බාඩ පත්තරානේ. එසේ වෙතත් දැන් අපි මෙතුමා නියෝජනය කරේ මෙතුමා අපේ නායකතුමාගේ සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ ඇත්තටම සම්බන්ධීකාරකයෙක් හැටියට විශාල වැඩ කොටසක් කරා. ඇත්තටම මේ එක්සත් ජාතික පක්ෂය සහ සජබ තුල ඉඳගෙන එදා ඉඳන් මේ ප්‍රදේශයේ දැවැන්ත චරිතය මං කිව්වේ අර හුඟක් අර ඉහළ බුද්ධිමත් උගතුන්ට වඩා මං ඒකයි කතාවේදී නම් කිව්වේ නිර්මාණශීලී. ඕනෙම තැනක ඕනෙම විදිහට වතුර ජලය වගේ ඕන තැනක තමන්ට හැසිරෙන්න පුළුවන් පරිසරයක් හැදිලා තිබුණා. ඉතින් එතන එතුමා ජාල වැඩ කටයුත්තක් කළා. ඒ නිසාම තමයි එතුමාගේ මේ අවසන් කටයුතු වලට මේ වගේ විශාල සෙනගක් ඒක රාශි වෙලා තියෙන්නේ. ඉතින් නැවතත් දැන් ප්‍රඥාපදීප තුලින් තමයි ඊට පස්සේ මේ දේශපාලන ශාස්ත්‍රයේ බහුතරයක් ඔය පාසල් යන පාසල් පොත් ගන්න බැරි දරුවන්ට පොත් ලබා දීමේ සංකල්පය මේ ඒකේ නිර්මාතු මේ මෙතුමයි කියලා මගේ මතකෙ හැටියට.
ඒකෙන් බොහෝ දුරට මෙතුමා දැන් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුට ප්‍රතිපාදනය ඊට ඉස්සෙල්ලා නාගරික මන්ත්‍රී වශයෙන් ඉන්නකොට පළාත් සභාවේ නැත්නම් අපි තුන් බාන පළාත් සභාව වගේම තමයි නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට ඒවට ප්‍රතිපාදන වෙනවනේ. දැන් මෙතුමා ප්‍රතිපාදන මගින් පමණක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික වියදමෙන් පවා ඒ කියන්නේ විශාල ඒ කියන්නේ දැන් දැන් හුඟක් දුරට මන්ත්‍රීවරු බොහෝ දුරට තෝරන්නේ තමන්ගේ පාක්ෂිකයන්ගේ දරුවන් වෙන්නේ නැහැ. මෙතුමා එහෙම එකක් කරේ නැහැ. මෙතුමා තමන්ට ඒ කියන්නේ අගහිග කම්මැත්තෝ කවරහුද ඒ සොයා බැලීමකින්තරව හැමෝටම උදව් කරපු එක්කෙනෙක්. කියන්නේ ළමයාට පමණක් නෙමෙයි මේ වැඩිහිටියන්ට පවා මේ සේවය කරපු ඉතින් අපේ හොඳ හිතවතෙක් මිත්‍රයෙක් ඥාතියෙක් වගේ ළඟ මිත්‍රයෙක් ඉතින් මෙතුමා සමුගත්තකින් මේ සමුගන්න අවස්ථාවේදී ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක්. හයි බොහොම ස්තුතියි.